නිර්මාණ හැකියාව කියන්නේ හරි පුදුමාකාර දෙයක් නේද? මිනිසුන්ගේ ඇස් ලස්සන දෙයකට කොහොමද ඇදිලා යනවා. ඉතින් මිනිසුන්ට හැකියාව තියෙන ලස්සන දේවල් හදලා ඒ මිනිසුන්ගේ ආකර්ෂණය අරගන්න. ගොඩක් වෙලාවට අපි සමහර උත්සව අවස්ථාවකදී කෙනෙක්ට මතක හිටින දෙයක් දෙන්න ගොඩක් කැමතියි. හිතන්නකෝ දැන් උපන්දිනයක් කියලා. ඒ වගේ වෙලාවක දෙන ත්‍යාගය ජීවිත කාලෙම යාට තියාගන්න පුළුවන් විදිහට දෙන්න නේද? හොඳ සොඳුරු සිහිපත්නක් බවට පත් කරගන්න පුළුවන් නම් අන්න ඒක හරි වැදගත්. ඉතින් එවැනි දයක් ගැන කතා කරන සූදානම් වෙන අතරවාරේ ඔබ දැක්කා මීට කලින් අපි ටිකක් වෙනස් විදිහේ රසවත් කෑමක් නිර්මාණය කළා නේද? අචලා රුචිලා එකතු වෙලා. ඉතින් ඒ කෑමත් ඒක රස විඳිනවා. ඒ වගේම මැදිරියට තව ටිකකින් එනවා. ඉතින් අපි ඒ අතරවාරේ තව නිර්මාණයකට අන්න සූදානම් වෙන මම අර කිව්වා වගේ ත්‍යාගි භාණ්ඩ නිර්මාණය කරන නිර්මාණවේදිනියක් ඒ වගේම විසිතුරු භාණ්ඩ නිෂ්පා නිර්මාණයක නිර්මාණවේදිනියක් උමේෂා අරවින්දි අයිබෝවන් හරි මං හිතන්නේ පළවෙනි වතාවට වෙන්න ඕනේ රූපවාහිනියට ඇවිල්ලා නේද මේ වගේ සජීව කතා බහකට අය සම්බන්ධ වෙන්නේ ඉතින් සතුටුයි අද උමේෂා අපි හදන්න හදන්නේ මොන වගේ දෙයක්ද ඔබ අතින් සාමාන්‍ය නිර්මාණය වෙන්නේ මොන වගේ දේවල්ද ඉයරින්ග්ස් chain වලට pendants මම customizes කරන්න මට පුළුවන් ඕන නම් ටිකක් පෙන්වන්න නේද ඔයා හදපු මේ earrings එහෙම නැත්නම් මේ කරාඹු තියෙනවා හරි කරාඹු හදන ඊට අමතරව අපිට මේ නිර්මාණ pencil වලට pan වලට bottles වලට ඕනම දෙයකට polymer clay අපිට use කරගන්න පුළුවන් හරි එතකොට මේ තාක්ෂණය ගැන පොඩ්ඩක් ආයෙ පැහැදිලි කරොත් මොන තාක්ෂණයද නිර්මාණ කරන්නේ polymerද polymer clay තමයි අපේ අමුද්‍රව්‍ය මූලික අමුද්‍රව්‍ය හරි එතකොට අපිට වෙළඳපොලේ මේක මිලදී ගන්න පුළුවන් අද වෙළඳපොලේ ඔන්ලයින් හරහා ඕනම විදි ඕනම කලර්ස් වලින් අපිට polymer clay මිලදී ගන්න පුළුවන් මම චුට්ටක් දෙන්න polymer clay එකක් නේද හරි හරි මේක ඉදෙමෙන පාටක නේද දැන් මේ වගේ එකක් තමයි polymer clay කියලා කියන්නේ සාමාන්‍යයෙන් නේද අපිට අර පොන්චි අය හදන clay එකට වඩා ටිකක් හැබැයි ඝනකන් නේද ඒකට ඈ ඔකේ වෙනස අපි ඕක oven bake කරනවා හා 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 මේ තියෙන්නේ අපට අතර ලැබෙනකොට තියෙන ස්වරූපය ඔව් හරි මේකේ විවිධ පාටලෙන් අතට තියෙනවා ඔව් විවිධ පාටවල් වලින් තියෙනවා හොඳයි එතකොට අපි අද හදන්න යන නිර්මාණය ගැන අදහසක් ඕනේ මොකද්ද අපි අද හදන්න යන්නේ අද අපි polymer clay වලින් mug එකක් customizes කරන්න තමයි යන්නේ හරි ඔන්න අපි අදහසක් ගන්න මේ මම මේක ගන්නද අතට හරි දැන් මේ තියෙන්නේ අපි ඔබ කියන විදිහට polymer clay වලින් හදපු mug එකක් දැන් මේ වගේ mug එකක් තමයි අපි හදන්න යන්නේ අද නේද හරි මෙන්න මේ වගේ mug එකක් අපි නිර්මාණය කරමු ඕන දේවල් මොනවද කියලා පොඩ්ඩක් කියන්න දැන් අපි කඩෙන් ගන්න ඕන දේවල් මොනවද අපිට ලෑස්ති කරගන්න පුළුවන් දේවල් මොනවද කියලා අපිට නිර්මාණය මුලදී කරද්දී අපිට ගන්න තියෙන polymer clay tools rolling pin එකක් වගේ ඒ වගේ පොඩි දේවල් වලින් අපිට මේ අපේ ව්‍යාපාරයේ මුලින් පටන් ගන්න පුළුවන්. ඔයත් එමුත ව්‍යාපාරේ පටන් ගන්නත නේද? හරි අපි ඒක ගැන කතා කරමු. දැන් මගේ හිකුත් ගන්න බෑ නේද? මගේ කාදන්න යනවා. හරි. හරි ඉතින් මේ යත වෙනදපොලේ සාමාන්‍යයෙන් මේ කියන්නේ සුදු පාට හරි මොනවාරි පාට කියන්නේ මුකුත් පේන් වෙලා නැති නැත්නම් මුකුත් අපි කියන්නේ මුකුත් සඳහන් වෙලා නැති print වෙලා නැති මේ වගේ නිදහස් මග් එකක් තමයි අපිට ගන්න වෙන්නේ. ඊට පස්සේ තමයි අපි හැඩ කරන්නේ. හරි? හොඳයි. පළවෙනි අදියරේ ඉඳලා නැත්නම් පළවෙනි පියවර ඉඳලා විස්තර කරමු කොහොමද ඒක වෙන්නේ කියලා. අපි මුලින්ම ක්ලේ එක එන්නේ අපිට මේ විදිහට කෑල්ලක් විදිහට අපි ඒ ක්ලේ එක මෝල්ඩ් කරන්න තමයි ක්ලේ එක සොෆ්ට් වෙන්නේ මම ඒ විදිහට මෝල්ඩ් කරලා ක්ලේ කොටසක් ගෙනාවා දැන් මේක මේ ක්ලේ එකට වඩා ගොඩක් සොෆ්ට් මේකට වඩා මේක සොෆ්ට් අපි ඒක මෝල්ඩ් කරපු නිසා එතකොට අපිට පුළුවන් රෝලින් පින් එක භාවිතා කරලා මේක හොඳට තුනී කරගන්න තුනී කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේක පැලෙන්න පුළුවන් මේ විදියට ඒක නිසා අපි පැත්ත එහා පැත්ත මෙහා පැත්ත අපි මේ ටොට්ටක් ඔබ හරි අපි මෙන්න මේ කැමරාවට පැහැදිලි කරලා දෙමු ඔබ කරන්නේ ඔබ ගත්ත අර කඩින් ගත්ත polymer clay එක ටිකක් කියන්නේ මේ තුනී කරගන්න තුනී කරගෙන මේක සොෆ්ට් කරගෙන ඊට පස්සේ තුනී කරනවා ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ කටර්ස් ඒ කියන්නේ මේවට කුකින් කටර්ස් උනත් අපි යූස් කරනවා මෙහෙම අපිට පුළුවන් හැඩතල හදාගන්න මේ ආකාරයට ඒකට වෙනම අච්චු තියෙනවා නේද ඔව් කුකින් කටර්ස් උනත් කේක් නිර්මාණයේදී භාවිත කරන කුකින් කටර්ස් කේක් කටර්ස් උනත් අපිට මේකට යූස් කරන්න පුළුවන් විවිධ හැඩතල වලට දැන් ඔය ඔබ ගන්නේ හාට් නැත්නම් හදවතක ස්වරූපයේ එකක් ඊපස්සේ තව චුට්ටකෙන් කොළ වර්ග තියෙනව නේද ඔව් එක එක හදුළු බිඳුවක හේතු තියෙනව නේද ඔව් හරි අපිට ඒ දැන්
මේක අපිට හැඩ කරගන්න පුළුවන් මෙන්න මේ වගේ ටූල්ස් භාවිතා කරලා. එතකොට මල් පෙත්තක ස්වභාවික ගතිය මේකෙන් එනවා. මේ විදියට තව දුරටත් අපි හදාගත්ත කොටස තවත් තුනී කරගෙන ඉමු තමයි මේ කරන්නේ. හරි. මල් පෙත්තක අග තුනීනේ. ඒ ආකාරයට අපි තුනී කරගෙන. හරි. දැන් නිර්මාණය කියන එක මොකද්ද මේකට මේ අපි මග් එකට දාන්න කියන අදහසක් මුලින් තියෙන්නේපෑ නේද? එතකොට කොහොමද ඒක තීරණය කරන්න දැන් අපි හිතමු දැන් මම කියන්නේ ඒකට ගැළපෙන නිර්මාණ චිත්‍ර හෝ නැත්නම් ඒ වගේ හැඩතල වෙනම තියෙන ඕනම දෙයක් මේකට එකතු කරගන්න පුළුවන් එහෙම නැතුව. ඔව් මෙහෙමයි අපි කස්ටමර් කෙනෙක්ටනේ මේක අපි හදන්නේ. එතකොට කස්ටමර්ගෙන් අපිට දැනගන්න පුළුවන් ඉවෙන්ට් එක මොකක්ද කියලා. ඉවෙන්ට් එක අනුව දැන් බර්ත්ඩේ එකක් නම් මට කිව්වම බර්ත්ඩේ එකකට කියලා. එතකොට මම බර්ත්ඩේ එකට අවශ්‍ය කස්ටමයිසස් කරපු පොලිමර් මග්වල පොලිමර් ක්ලේ මග්වල චාරූප යවනවා. ඊට පස්සේ කස්ටමර් එකෙන් තෝරලා තමයි මට එවන්නේ. ඊට පස්සේ මම ඒක අනුව කලර්ස් මික්ස් කරලා ඒ විදිහට නිර්මාණ කරනවා. ඔව් දැන් ඔබ ගෙනාපු මේ මග්වලින් මට කියන්නේ උපන් දිනයකට සුසුයි කියලා ඔබ හදපු එකක් මොනවා තියෙන මෙතන? උපන් දිනයකට ගෙනාපු උපන් දිනයකට සුදුසුයි මේක. මම මේක ඉතාලියට තමයි දැන් යවන්න ඉන්නේ. අගලේ දෙකම එකට යවන්න. කෆල් මග් එකක් මේක. මොකද මේක අදහස මේ 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 තියෙන්නේ? BB කියන්නේ නම දෙයාගේ. ඔව් එයාගේ නම. මේ මාර්කෝ කියන්නේ එයාගේ හස්බන්ඩ්. ඔව්. එහෙම මේ වයිෆ් ගෙන් හස්බන්ඩ් දෙන ටැග් එක. එහෙම තමයි අර්ථය නේද? ඔව් ඉතාලියට තමයි මේක යවන්න ඉන්නේ. හරි. ඔව්. කොටි කකුලකුත් තියනවා නේද? හරි. හොඳයි. ඉතින් මේ වගේ ලස්සන නිර්මාණ කරනවා. හරි. අපි දැන් මේ අතර වාර අපේ නිර්මාණات කරමින් යනවා. හරි. ওই විදිහට කොළ අපි හදා ගන්නවා. අපි ওই විදිහට කොළ ටික හදාගත්තට පස්සේ අපිට පුළුවන් ඒක මේ විදිහට එක පිට තියලා මලක් ආකාරයෙන් හදා ගන්න. ඇස්මන්ට්. ඉතින් තාම අපි මග් එකකට මේක සම්බන්ධ කරන්නේ එළිය තමයි මේ හැමදේම හදා ගන්න. අපිට මග් එකකටම තියලත් මේව හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව මේ අපිට මේ ෂීට් එක උඩ හදාගෙන මග් එකට ඇටච් කරගන්නත් පුළුවන්. මේ ආකාරයට. හරි. එතකොට දැන් ඔය හදාගත්ත පොලිමර් ක්ලේ මල අපි අලවන්නේ කොහොමද? ඒකට වෙනම ගම් තියනවද? කොහොමද ඒක වෙන්නේ? අපි අවන් එකට දාන කලින් පොලිමර් ක්ලේ වලින් හදන මල මග් එකට මේ කියන්නේ අල්ලනවා. මුත් ගම් ගන්න ඕනේ නැද්ද? ගන්න ඕනේ නැහැ. ගම් අලවන්න පුළුවන්. අලවන්න පුළුවන්. ඒත් අපි අවන් එකෙන් ගත්තට පස්සේ මේක ගලක් වගේ වෙනවා. ඒ කියන්නේ මේ වීදුරුව ඝන වෙනවා. වීදුරුව හා සමානව මේක මේ ගල් වෙනවා. එතකොට අපිට පුළුවන් ඒක ගලවලා දැන් අපි සුපර් ග්ලූ මෙලත් ගම් වර්ගයකින් ගලවන්න පුළුවන් නේද? හරි. දැන් මේ තියෙන ඔබ හදාගත්තු මල මේක නම් මම නෙමෙයි මෙයා කවහ තමයි කියන්නේ. මම මේ වට උදව්වට මේ කියන්නේ. හරි. දැන් මේ තියෙන්නේ ඔබ හදාගත්ත මල. දැන් ඔබ කියන්නේ මේක මෙහෙම අපි තියලා නිකන් තද කරාම මේක යොදාගෙන තමයි මේ කොළ නිර්මාණය කරගත්තේ. අපිට පුළුවන් මෙහෙම හරි මල් පොකුරක හැඩයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මල් බකට් එකක් වගේ නේ නැත්තම් එහෙම තියෙන්නේ නේද මේක? හරි. දැන් ඕනනම් කෙනෙකුට අපි හිතමු දැන් ඔබ කිව්වා කි මේ අකුරු නැත්තම් කෙනෙක්ගේ නමක් මේකට දාන්න ඕන නම් ඒ අකුරු ඒ විදිහටම කපලා මේ ආකාරයට මේ අකුරු අපිට හදාගන්න පුළුවන් තියෙන්නේ නේද? හරි. දැන් අපි මේ දකින අපි හදන්න හදන නිර්මාණයේ දැන් ඉවරද මේක? තව දුරටත් මේක තව හැඩ වැඩ වෙනවද? අපිට තව පුළුවන් මේවා එකතු කරන්න, කොළ එකතු කරන්න පුළුවන් කස්ටමර්ගේ කැමැත්ත අනුව. ඊට පස්සේ මේක අවසාන නිර්මාණය. අපිට පුළුවන් මේක ඊට පස්සේ මේ අනිවාර්යෙන් මේක පොලිමර් ක්ලේ එකේ මේක අවන් බේක් ක්ලේ එක. අන්න ඒ අධ්‍යයන කියන්නේ කොහොමද අවන් බේක් කරනවා කියන්නේ කොහොමද? දැන් ඔය විදිහට එළිය කියන්නේ එළියේදී අපි මේ අපිට අවශ්‍ය හැඩයට අපේ කප් එක නැත්නම් අපි මග් එක අපි හදාගත්තා. හැඩ හැඩ වැඩ කරා. ඊට පස්සේ මොකද වෙන්නේ? අවන් බේක් පොලිමර් ක්ලේ එක අපි අනිවාර්යයෙන්ම අවන් එකට දාන්න ඕනේ. උෂ්ණත්වය 130ට විනාඩි 20ක් පමණ අපි අවන් එකේ තියන්න ඕනේ මේක. අනිවාර්ය කියන්නේ පොලිමර් ක්ලේ තව වර්ගයක් තියෙනවා.
air dry polymer clay kiyala. Eka api oven ekata danna onne. Kaambaru ushnathreyedi eka gana bawata pat wenawa. E widiyata nirmanaya karapu deyak thamai meka. Man eke ara arakshawa pinisa resin walin meka varnish kara. Etakota meka me disneyak wagema me waterproof meka. Wathurin kisima haaniyak wenna wathurin unu wathurin el wathurin kisima haaniyak wenne na. හරි දැන් මේකට ඒ කියන්නේ වතුර වැටුනොත් මේකට හානියක් වෙනවා කියනද ඔබ කියන්නේ නෑ වතුර වැටුනොත් හානියක් වෙන්නේ නෑ ගොඩක් උණු වතුර වලදී ඔකට හානියක් වෙන්න පුළුවන් හානියක් වෙන්නමයි කියන්නේ මේ ග්ලූ එක තමයි ගැලවෙන්නේ අපිට ආයේ ග්ලූ යොදලා අපිට මග් එකට අලවන්න පුළුවන් හරි ඒ අරෙන කිසිම හානියක් වෙන්නේ නෑ වෙන්නේ නෑ හරි එතකොට මේ අපි සරල විදියට ඔන්න මේ නිර්මාණය කරන විදිය පිළිබඳ පැහැදිලි කිරීමක් කළා. ඒත් අපි දුරකථනාංගයේ අන්තිම ටිකම උතර මොන හරි දෙයක් දැනගන්න ඕන නම් ඔයාලට කතා කරලා උතර ඒක කියා දෙන්න පුළුවන් නේ. ඒ අතර මේ නුගසවන වෙනුනොත් හදන එකක් තියෙනවා නේද? හරි. එතකොට මේ දැන් මේ ඔව් නුගසවනට ඔබ හදුව එක මේ කලින් හැදුවා. ඔව්. ඇයි ඉතින් නුගසවන වෙනුනක හදන්න හිතුණා වට? මට ආරාධනාව ලැබුණට පස්සේ මේ මං හිතුවා මේ මට ආරාධනාව කරපු නිසා ඒ සතුටට මං ගියාතින් gift එකක් දෙන්න ඕනි කියලා. ආ මේක ඒක අපිට හම්බෙන්නේ කියන්නේ නේද? නුගසවන. එහෙනම් අපි අර මේ හරි එතකොට මේක නම් පුංචි බබේ කොට වගේ ගැලපෙන එකක් වෙන්න පුළුවන්. ඒ කාමරේ තියෙන පුළුවන්. හැන්ද හැන්දි උනත් කස්ටමයිසස් කරන්න පුළුවන් විදියට. ඒකත් අපි අවලා තියෙන්නේ. හරි මෙතන තියෙන තවත් නිර්මාණයක්. හරි එතකොට අපිට තව දකින්න පුළුවන් ඔබ අතින් කෙරිච්ච අර කියපු ඉයරින්ග්ස් නේද? මේ මේවත් එතකොට ටිකක් ඔබ අතින් කරපු දේවල් නේ. දැන් කොච්චර කොච්චර කාලයක් විතර වෙනවද ඔමේෂද මේක වැඩි පටන් අරගෙන? මම අවුරුද්දක් වගේ කාලයක් තමයි පටන් අරගෙන ඉන්නේ මම ලංකාවේදී නෙමෙයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ ඩුබායි වලදී හොඳ ඉල්ලුමක් තිබ්බා එහෙ මිල ගණන් වගේම එහෙ හොඳ ඉල්ලුමක් තියෙනවා නේද නිර්මාණ සඳහා ඔව් අචල දැන් අද ඉඳලා මෙහෙ ඉල්ලුම දෙන්න බලන්න ආස හිතෙන්නද නේද මේ මේ අන්නේ මග් එක ඔව් දෙන්න අපේ රුචිලක්කට එයා ඒ කතාවක් මොකක් හරි කිව්වනේ ඇකේ මොකක්ද මගේ හරි ඉතින් අපි අරන් දෙමු නේද එතකොට හරි එක හරි හරි ගතවක සමේෂ සෙන්සර් කොච්චර ආදරේද ගොඩක් ආදරේ අපි පොඩ ඉස්සරහට එන්න ඔයාලා එළිය එන තැනට අන්න හරි අපි සෙන්සර්ව සලකන්නේ අපේ දෙවනි මව ලෙස සෙන්සර් හොඳයිද ඔව් ගොඩක් මේ සෙන්සර් තරහ යන්නේ නැද්ද නේ නැහැ තරහ යනවා කියන්නේ වැරදි කරාම අම්මලට උනත් කේන්ති යනවා තරහ යනවා මොනවද දැන් අම්මට වගේ යාට තරහ යන තැන් කියන විදියට වැඩ නොකරම ක්ලාස් එකේ දෙන වැඩ කරේ නැතුනම ඉතින් කේන්ති යනවා ඒ වෙලාවට බයනවා ඉච්චරයි බින්දුවයි හතයි හයයි අනුවටයි තිස් අටයි පන්සිය දහට හොඳයි ඔය තියන්නේ තිරේ තියෙන බලා ගන්න පුළුවන් උමේෂා එහෙනම් බොහොම ස්තුතියි ඔකේ දිනවා කිව්වේ මම කොස්ගොඩ කොස්ගොඩ ඉඳලා ආවෙනේ නිර්මාණ ගොඩක් ඔය ටික අරගෙන ආවිල්ලා පරිස්සමෙන් තව එක දෙයක් මට අහන්න ඕනේ දැන් අර මග් එකකට වගේ හැදුවට පස්සේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ටෑග්ගක් දෙනකොට හරි පාවිච්චි කරද්දි හරි මේක තෙමෙනකොට يعني වතුරට ගැලවෙයිද කියන මේක දැන් හිතේ අමාරුවට නේ කියන්නේ නුගසවන වෙනුවෙන් අචලට දෙන්නේ මේක තියන්න කියලා කියන්නේ උමේෂ මං අහපු දෙයට මේ දැන් මේ අපි බලමුකෝ මේ තියෙන්නේ ඒක රෝල් කරලා අරගෙන නුගසවන කියලා හරිම ලස්සනට කරලා තියෙන්නේ ලෝගෝ එකක් හදන එක ලේසි නෑ ලෝගෝ එක මේ මග් එකට ගන්නකොට වෙනස් වෙන්න බෑ නේද ලෝගෝ එක ඔය ඉර හැදුවේකෝ හරිම ලස්සනට දක්ෂ ලෙස කරලා තියෙනවා
වතුරට මේක ගැලවෙනවද? මේක සාමුලින්ම කියන්නේ මෙහෙම ගැලුණත් අපිට සුපර් ග්ලූ වැනි ග්ලූ එකක් යොදාගෙන ආය අපිට මග් එකට අලවන්න පුළුවන්. කිසිම කරදරයක් වෙන්න. පෙන්ඩන්ට් එකත් එහෙම අදපුවද? ඔව්. පේන දේවල් නේ. හරි මේෂ එන බොහොම ස්තුතියි ආවට. ඔයාට සුබ පතනවා. Thank you. හරි එහෙනම් මම මේක තියන්නම් අතේ. Jepang aksara warga kekti ala tiyenne guru wariya kiyana theruma guru wariyak wen eka kochchara saturak dena deyakda eka thamai aya amutuwen divya loka hoya hoya yanna onne daruwange diunuwa dakkawama mata hitenne man waraka divya loka yanawa kiyala man pasugiya maase digatama japane gihilla aave daruwange e diunuwa dakkala avurudu 20ak tisse lamai japane innawa thi egollo japane inna vidhiya dakkawama dakkawama mata hitena divya lokayake innawada mage daruwa tika kiyala ඉතින් මේ ගුරුවරිය කියන එකෙන් අදහස් කරන්නේ කලින් ඉපදුනා කියන අදහස. ඒ සෙන්සෙයි කියන්නේ එකයි. ඒ කලින් කියන අදහස ඉපදුනා කියන අදහස එකතු කරාම තමයි ගුරුවරිය කියන අකුරු ටික හැදෙන්නේ වචනය. ඉතින් ගුරුවරිය කියන්නේ කලින් ඉපදුනා කියන තේරුම. දැන් ඔබ වැඩි කාලයක් ගත කරනවා එහෙ. හැබැයි උරුම තැන ලංකාව. එනිසා ලංකාවට ආවට පස්සේ එහෙ දේවල් ආදේශ කරගෙන මේ රට කොච්චර ලස්සනද දකින්න පුළුවන්ද? කොච්චර හොඳ හිත් තියෙන මිනිස්සු ඉන්නවදනේ? කොච්චර ලස්සන තැන් තියෙනවද? ඒ ආදේශකත් එක්ක බලනකොට නරිදුත් මේ පැත්තට එන්න අපි කතා කරමු. මේ තව විශේෂ දෙයකටත් අපි සූදානම් වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් අර ඒ හුරුව පුංචි දරුවෙක් වැඩියෙන් ගැවසුනාට වැඩි හිටියොත් එක වැඩ කරන එකත් ඔයා කරනවා. ඒ හුරුව ගැන අපි කතා කරොත්. ඔව්. දැන් ඇත්තටම මගේ ශේෂ්ත්‍රය කියලා කිව්වහම ඉස්සලාම මව් කුසෙන් එන දරුවා අපිට තමයි සමාජගත වෙන පළවෙනි තැන පෙරපාසල. ඊට පස්සේ අපෝසෝ සස්ත්‍රලෙන් වලින් පස්සේ කොටසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යනවා කොටසක් ඇත්තටම තමන්ගේ ඊළඟ කොටස පාට් එක ස්ටෙප් එක කරගන්න බැරුව අසරණ වෙන දරුවෝ කොටසක් අපේ රටේ දැනට සිටිනවා ඉතින් විශ්වවිද්‍යාලයේ ඉන්න දරුවොත් එක්කත් මම ගැටිලා ජීවිතේ ජය ගන්න අපහසු වෙන දරුවොත් එක්කත් ගැටෙනකොට මම මේ හැම පරාසිකම අපේ රටේ දරුවව දැක්කහම මම දකින්න වෙනස තමයි අපේ රටේ දරුවන්ට ගොඩක් යම් දෙයක් කරන්න කියලා අර ගොඩක් සැරයක් කියන්න ඕනේ. ඔය හිතන්නේ දරුවන්ට විතරයිද? හැමෝටම. ගෙදර ඉන්න වැඩිහිටිය සමහර වෙලාවට නේද? ඔව්. පැහැදිලි කරන්න වෙනවා හරියට. ඔව්. ඒ කියන්නේ දැන් ජපානයේ යම් නිවේදනයක් වුණත් රජයකින් වුණත් පුද්ගලයන් වශයෙන් වුණත් යම් දෙයක් කරන්න කියනවා නම් එක සැරයක් කිව්වහම ඒක අහුන්කම් හොඳට ඒක අහුන්කම් දීලා පළවෙනි සැරේ මේ දේ කරනවා. ආයි ඒක ගැන හොයන්න හිතන්න අවශ්‍යතාවයක් නැහැ. එබැවින් දැන් ලංකාවේ මේ තරුණ දරුවන් එක්ක ගැටෙනකොට මට තියෙන්නේ ඇයි ඒක එක සැරයක් කිව්වහම කරන්න බැරි? ඒක ගැන ගොඩක් සැරයක් කියලා තමයි ප්‍රතිඵලය ගන්න ඕනේ. ඉතින් මන්නේ ඒක තමයි මම පෙරපාසලේ දැන් හිතන්නේ මොකද්ද හේතුව ඉස්සරහට? මට හිතෙන්නේ ඉතින් පූර්ව ළමා සංවර්ධනය ඒ කියන්නේ පෙරපාසලේ සිට අම්මගේ කුසතුලින් එන තැන ඉඳලම මේක අපි රටක ක්‍රියාත්මක කළ යුතු දෙයක්. එක සැරයක් කිව්වහම ඒක හොඳට අහුන්කම් දීලා ඒක කරනවා කියන එක. ඔව් දැන් මේ සාමාන්‍යයෙන් අපි දන්නම දේ තමයි මේ ළමයි කියන දේ අහන්නේ නැහැ කියන එක. මොකද දැන් අපි අපිට දන්නේ ළමයි කියන දේ අහන්නේ නැහැ. එතකොට දැන් ওই ළමයි කියන දේ අහන විදිහට හුරු කරන්න මොන හරි ක්‍රම ශිල්පයක් ඇතිනේ. ඒ කියන්නේ කොහොමද මේ දේවල් කරන්න දැන් පුංචි කාලේ ළමයට කියලා කියන එක තමයි කරදරයක් වෙන. මේක කරන්න මේක කරන්න කියන එක අහන්නම අකමැති සමහර කියන දේ කරන්න එමුනේ පොඩි කට්ටිය. ඒතුන මොන වගේ ක්‍රියාකාරකම් හරහාද මොන වගේ හැසිරීම් හරහාද ඔය කියන ආකල්පේ ළමයින්ට ළමයි හිතුවට දාන්නේ ඒක හිතරට දාන්න තියෙන පළවෙනි එක තමයි ආදරය. කියන්නේ ආදරයෙන්ම දෙයක් මුල ඉඳන්ම යාට දැන් අපේ රටේ කියන්න ගියාම ටිකක් තදට කියන්න ඕනේ, සැරෙන් කියන්න ඕනේ. ජපානයේ එහෙම නැහනේ. අම්මා ආදරයෙන්ම තමයි දරුවට කියන්නේ. පෙරපාසල තුලනොත් දරුවට දෙන්නේ ආදරය. ඒකට ඒගොල්ලන්ට ආදරය කියන වචනේ තුලින්ම කියන දේ තේරෙනවා. අපේ රටේ ආදරෙන් කිව්වට ඒක ඇහෙන්නේ නැහැ ලොකු කාලෙදී කොහොමටත් අර ඒ කියන්නේ උඩට ආදරේ හිතේ තියෙන අම්මලගේ සමහර සොරේ නැහැ ආදරේට තමයි හැමදේම කියන්නේ ඒක ඇත්තට කෑරින් මදි ඉතින් අර ගොඩක් ආදරෙන් කියන එක තමයි මම දකින්නේ ජපානයේ ඒක කරුණාව තියෙනවනේ කරුණාව පෙරපාසල් ගුරුවරිය කියලා කිව්වම අම්මටත් වඩා එහාගේ ආදරයක් ජපානයේ මම ඒක ලොකුවටම දැක්කතර අර දරුවා දැන් බස් එකෙන් බැහැලා ඒ කියන්නේ පාසලේ පෙරපාසල් වාහනේ දරුවා බැහැලා
pera pasal bumi itu tulah tena tena ini damma sih pada ada gani mati ini pada agen itu kerana gan hati ini kerana gan gihil lah arah itu kote ya kuda kalau sistem arah sama ane sore itu huru he nama ane ane ke duras tabawa adu kiri mati ini ni dah me samahar api ahalat ini deval me pahadili kerana gan awasta kerana nomor deval ni dagan kata he mati ini api ahalat ini deval tagalai kau nama me deval ni dagan kata he lah hari deh bagi niwerdi kerana deval ni deval Tapi thawa dia kahani itu cila, dengan me punca lah main terakhir bagi samahat itu ane beri pura waktu ura in mati alland, valley alland. Annye mu guru kerana kita me me kini muka dekaran ni annye me. Kamu saya kawin ni. Eh, thawa dengan perapasal tulah una mati alland meva me manusia pesi guru kerawan valley valalian. Dari bagi me dengan arah gindara itu una tar egolang guru kerana gindara valing kerana kriya kar kam valley. Dari batal putusan utsaya aku bagi he tiya nawa. Itu kurang daru Dano kuda kalau sih tuh, mama meten ada giat mama pichena. Mau deh tuh giat mama gahagi naya nawa. Kiri ke tengah deh apa? Kau orang lagi itu leh ane depan, awit ada dura ane depan. Mereka anak tu rak kira, kene kia anu naya anak tu rupamane hadis anak tu rupamat. Tapi rata wedi Jepun ya, tika sah sah dalah balon kota. Ikan ada arah pahlane kira ke, per Podi kali ini dalam anatura itu puru dukiri. Abiyo ke jaya gani hima ke, katik taravidiya kita. Anatura itu puru dukiri. Pada pasal itu lebih mawasnya, kerja kara kang berdikiri. Sarah lewat kini mana, potongan apa tanah ini. Pada pasal itu lebih tamai kerja kara kang berdiri makanan nona tena. Itu nanti tamai ratak penas keragaan pulauan tena. Ini kapi idiri itu ikilah balagi. Akal penas kerana tanah. Akal penas kerana. Hitanya vidihya penas keraga terpasal kerana berde penas. Eh hitanya vidihya honda una ama kerana berde honda benawa. Then api penas dek, obatnya adyakimak vidihya itu sami perkaraan saudara benne. Budi belawa kau ni, eh awak macam tu kan? Dewa gan, tabat me, Jepun ni nena, Venus dia kelih tak gan nako? Budi kutu hal hati agam. Mira, saya kerja ni nena kote macam tu saudara nam belati ni, ni sak kuhebat tiar nipa ikhmaningera.